අයිබන් ඔගොල්ලෝ හැමෝටම මගේ ලෝක වැටසන්තක ට්‍රැවල් channel එකත් එක්කත් වගේම මම දේශපාලනය ගැන සමාජමය දේවල් ගැන වීසා ගැන පිටරට වලට මිනිස්සුන්ට යන විස්තර ගැන කතා කරන සුදන්තක ලොග් channel එකත් එක්කත් රැඳිලා හිටියේ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් සතුටුයි ඔයාලා මාව ගොඩක් ආදරෙන් පිළිගත්තා ඒ වගේම ලංකාවේ සමාජය ගැන බලද්දී ලංකාවේ සමාජය ගැන අපි සාමාන්‍ය පොදු හැකියින් බලද්දී අපිට පේන දෙයක් තමයි වර්තමාන සමාජයේ ළමා සහ තරුණ පිරිස් පරපුරේ සාමාන්‍ය දැනීමේ ලොකු අඩුවක් තියෙනවා සාමාන්‍ය දැනීම හුඟක් හිගයි ඒගොල්ලන්ට ඒ කියන්නේ අධ්‍යාපනයේ තියෙන මේ වැරදි අධ්‍යාපන ක්‍රමවේදයත් එක්කලා මේ රටාවත් එක්කලා රේස් එකේ දුවන පුංචි කාලේ ඉඳලා පළවෙනි පන්ති දෙවෙනි පන්ති ඉඳලා මොන්ටිසෝරි ඉඳලාම ළමයි රේස් එක දුවන්නේ ඒකට ඒගොල්ලන්ට අපේ පොඩි කාලේ අපි 70 දශකයේ 60 දශකයේ අග බාලයේ ඉඳලා ආපු අපේ පොඩි කාලේ ත්‍රිච්ඡ නිදහස ඒ පරිසරයේ අපේ ළමයින්ට නැහැ කියන එක මම හිතන්නේ මුළු රටම පිළිගන්නවා ඉතින් ඒ නිසා තමයි මේ සාමාන්‍ය දැනීම කියන දේ නැත්තේ අපි ඉස්සර දැනුම හොයාගෙන ගියා අපිට ඒ කාලේ කිසිම පහසුකමක් තිබුණේ නැහැ පුස්තකාලේ විතරයි තිබුණේ පත්‍රයක් ගන්න නැහැ ලේසියෙන් කෙනෙක් ගෙදරකට පුස්තකාලේ ගියේ නැහැ පත්‍ර බලන්නේ ඒකයි එහෙම හරි අපි දැනුම හොයාගත්තා දැනුම් පිපාසයක් තිබුණා නමුත් දැන් ළමයින්ට දැනුම් පිපාසයක් තියෙන්න ඉඩක් නැහැ මොකද ඒ වෙලා ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් වෙලාවක් නැත් තරමට දැනුම හොයාගන්න ක්‍රමවේද උන තරම් තියෙනවා නමුත් දැනුම ගැන හිතන්න වෙලාවක් නැත් තරමටම මේ ළමයි කාර්යබහුලයි මේ විභාග ක්‍රමවේදයේ සහ මේ අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන අශීලාචාර මේ අජූත සැලැස්ම කියලා කිව්වොත් නිවැරදි ඉතින් ඒ නිසා මම කල්පනා කරා මට ගොඩක් මිනිස්සු ආදරය කරන කෙනෙක් තේරෙනවා මම සාමාන්‍යයෙන් මට පොඩි හැකියාවක් තියෙනවා යමක් ලේසියෙන් හරි සරලව කෙනෙකුට තේරුම් කර දෙන්න. ඉතින් ඒ නිසා අපේ ලංකිතාය මට මේ යෝජනාව කරේ අපේ ළමයින්ට ලෝකයේ තියෙන දැනුම ඇයි අපි දෙන්නේ නැත්තේ? මොකද අපිට දැනුම් සම්භාරයක් අපි උකහාගෙන තියෙනවා දැනුම් සම්භාරයක් අපි එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා අලුතෙන් පුංචි channel එකක් පටන් ගන්න මේකට මම නම් තියන්නේ පොඩි හිටියයි ලොකු හිටියයි කියලා. ඒක නිසා පොඩි හිටියයි ලොකු හිටියයි කියන channel එකේ මුල්ම වීඩියෝ එකේ චුටි කැලක් මම මෙතන දැන් දාන්න. එතකොට මේ channel එකට මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඔයාලට හරි අමාරුයි මම දන්න මේ කාලේ data ප්‍රශ්න විවිධ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ වුණාට රටේ ගැන උනන්දුවක් තියන අය රටේ දේවල් ගැන දැනගන්න කැමති අය කොච්චර channel තිබුණත් කොච්චර YouTube channel තිබුණත් ඒව බලනවා. ඒ නිසා මම මේ ව්‍යාපාරයක් විදියට YouTube channel මේ හදාගෙන යනවා කියලාවත් වැරදි වැටීමක් කරන්න එපා. නමුත් අපේ ජීවිත කාලේ අපිට පුළුවන් දේවල් පුළුවන් දැනුම ලංකාව යහමකට ගැනීම සඳහා හොඳ පැත්තට හැරවීම සඳහා ඕනෑම කෙනෙක් චෝදනා එල්ල කරමින් ඕනෑම වැරදියක් වැරදි කියලා අවංකව දකිමින් මම ඔයාලට කියලා දෙන. ඒ නිසා මේ පොඩි හිටියයි ලොකු හිටියයි කියන channel එක ඇයි මම එහෙම නමක් තිබ්බේ සියලු දේවල් ඔයාලට මගේ මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒකේ මම කරන්නේ සාමාන්‍ය දැනීම කියලා පොදුවේ සලකන සියලුම දේමල්. ඒතන මම එක මාතෘකාවක් ගැන කතා කරද්දී මේ මාතෘකාව අතරේදී එන මංගෙන් කටින් කියවෙන වචනයක් ගැන පවා මම විග්‍රහ කරනවා. ඉතින් ඒක හරි අමුතුම ආකාරයේ අත්දැකීමක් වේ ඔයාලට. පොඩි හිටියන්ටයි ලොකු හිටියන්ටයි වැඩි හිටියන්ටයි හැමෝටම පොදුවේ එකට වාඩි වෙලා ඉඳගෙන රසවින්දින්න පුළුවන් ලස්සන channel එකක්. ඉතින් මම ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා ඉන්න කියලා පොඩි හිටිය ලොකු හිටිය channel එකේ link එක මේක යට තියෙනවා. ඒ link එක ඔබලා ඒ channel එක subscribe කරලා ඒ channel එකේ එන චූටි වීඩියෝ ඉතින් ඒකේ මම සාමාන්‍ය විනාඩි 8 10 12 වගේ පොඩි වීඩියෝ තමයි කරන්නේ ඉතින් ඉනි දිගටම ඕන කෙනෙකුට පොඩි සරල වේලාවකින් ටක් ගාලා බලලා ඉවර කරන්න. හැබැයි ඒ බලන හැම වීඩියෝකම මට හොඳටම ෂුවර් හැම එකක්ම ඔයාලා ගොළුවේ රැඳෙනවාමයි. ඉතින් ඒ දැනුම ඔයාලට වැදගත් වේවි. ආදරෙන් ඉල්ලා සිටිනවා මේ channel එක subscribe කරලා ඒ channel එකටත් ඉන්න ඔයාලට කරදරයක් කියලා හිතන්න එපා. ඒ channel එකට ආවට පස්සේ ඔයාලට තේරෙයි මොනතරම් වටින සේවයක්ද සුදන්තක ඔයාලට මේ කරන්නේ. ඔයාලගේ ළමයින්ට කරන්නේ ඔයාලට බැරිදී ඔයාලගේ ළමයින්ට දෙන්න ඔන්න සුදන්තක ලංකිකී යෝජනාවක් හරහා පටන් ගත්තා. අපි එහෙනම් හම්බු වෙමු ලෝකර සුදන්තක channel එකත් සුදන්තක ලොග් channel එකත් අමතරව මේ පොඩි හිටියයි ලොකු හිටියයි channel එකනොත් ඔයාලව හම්බ වෙන ඔයාලගේ ගෙදරට ඔයාලගේ අතේ තියෙන mobile phone එකට smart phone එකට අද ඉඳන් සුදන්තක එනවා. අයබෝන්. ඉතින් ඒ නිසා මගේ මේ YouTube channel එක මම නම් කරනවා පොඩි හිටියයි ලොකු හිටියයි කියලා.
ඇයි මම මෙහෙම කියන්නේ? එහෙනම් ඉතින් අපි හාහාපුරා කියලා පටන් ගනිමු මේ අලුත් channel එකේ අලුතෙන්ම මුලින්ම මම ඔයාලට කියන තොරතුරු. හාහාපුරා කියලත් එකක් මගේ කටින් කියුණා නේද? ඔයාලා දන්නවද හාහාපුරා කියන්නේ ඇයි කියලා? ඒකත් හොඳයි නේද? ඒකත් පටන් ගමු අපි එන එකකින්.